සංවාදයේ අද දවසේ කතා බහ නවසම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කනුවරත්න මහතා සමග අප ඔබට ආරාධනා කරා කතා කරන්න එතුමා සමග එන් ජයසිංහ මහතා පොල්ගස්සුව විටින් අපට කතා කරනවා වික්‍රමබාහු කනුවරත්න මහතාගෙන් අසන්නට ඔබට යමක් තියෙනවා ජයසිංහ මහතා අයිබෝන් ඔබට අයිබෝන් ඔබ මේ වික්‍රම ආචාර්ය වික්‍රමබාහු කනුවරත්න මැතිතුමා මං බොහොම ආදරය කරන කෙනෙක් එතුමා දේශපාලනේ ඉන්න කාලෙක ඉඳන්ම වාමාංශික දේශපාලනේ ඉතින් මට දැනගන්න කැමති එතුමා මේ පරණ අපේ අගමැතිවරේ කියන සේජෝන් කොසලාවල මහත්මයාට ඥාතිත්වයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා ඒ සම්බන්ධයෙන් විස්තරයක් කියනවා නම් මේ බොහොම හුඟක් හොඳයි එතුමා කියනවා ඔබතුමාට මේ සර් ජෝන් කොතලාවල අගමැතිතුමා සමග ඥාතිත්වයක් තියෙනවා කියලා එතුමා අහලා තියෙනවා කියලා ඒක ඒ ගැන ඒක ඇත්තද එහෙම අහෝ දැන් මම නම් සර් ජෝන් කොතලාවලට මගේ ඥාති මගේ මාමා වෙනවා නමුත් ඊට වඩා මම ආසයි කියන්නේ එයාගේ තාත්තා ගැන සර් ජෝන් කොතලාවලගේ ජෝන් නිකන් ජෝන් කොතලාව අර කරත්ත ස්ට්‍රයික් එක වැඩවර්ජනය ලංකාව පළවෙනි සාර්ථක වැඩවර්ජනය ගෙනාපු ට්‍රේඩ් යුනියන් නායකයෙක් කියන එයා මගේ අම්මගේ මහප්පා එතකොට එයාගේ මල්ලි තමයි මගේ සීයා ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩර් පොඩි කාලේ අපි පොඩි කාලේ ඇලෙක්සැන්ඩර් එයාගේ අයියාගේ විස්තර කියනවා එයා කරපු දේවල් එහෙම ගැන ඉතින් ඒ නිසා මම එයාව ගැන දන්නවා සර් ජෝන් කොතලාවලත් මට හම්බෙලා තියෙනවා ඉංගලන්තේ ඉන්න කොටත් මම එයාගේ ෆාම් එකක් තියෙනවා ඒක එතනට ගියා මම ගිහිලා එයාව හම්බුණා මගේ අම්මා කිව්වා හන්දා ගින් පලයන් පලයන් බෝ එතන ගිහිල්ලා හම්බෙන් කියලා ඒක නිසා ඒ වුණත් ඉතින් මම එච්චර කිට්ටු සම්බන්ධයක් තිබුණේ නැහැ මගේ ඥාතිත්වය තමයි ඒක අම්මා මගේ අම්මා විමලා කොතලාවල ඒ නිසා ඥාතිත්වයක් තියෙනවා ඒක තමයි ඉතින් මට ලොකු ගෞරවයකින් මට කියන්න බෑ සර් ජෝන් කොතලාවල කියන්නේ එහෙම ඉතින් මක්ස් අධිනායකයෙක් නෙවෙයිනේ එයා ඉතින් එයාගේ දේශපාලනය හොඳට කරගන්න ඇති ඉතින් කපටි විදියට සහ සූක්ෂම විදියට කරපු කෙනෙක් එයා ඊට වඩා හැබැයි එයාගේ පියාණන් රටේ බරපතල වාමාංශිකයන්ගේ වැඩපිළිවෙලට උදව් වෙච්චි වැඩවර්ජනයක් කළා ලංකාවේ ලංකාවේ ප්‍රථම තැනට ගල්ලා අන්තිමේදී ඔහු හිරගෙදර වසක දීලා මැරුවා කියලා තමයි කියන්නේ බ්‍රිතාන්‍ය කාර්යෝ ඒකට විරුද්ධ නිසා ඒක තමයි ඒ පැත්තේ කියන්න තියෙන විස්තරය හැබැයි ජයසිංහ මහතාට මම හිතන්නේ හොඳ පිළිතුරක් ලැබෙන්නේ නැති දැන් ඔබතුමා මේ ඒ තරමටම ළඟ ඥාතිත්වයක් තිබිලත් ඔබට අර කලින් අහපු ප්‍රශ්නේම වෙනස් විදිහකට දැන් ඇයි ඔබ සම්බන්ධ වුණේ නැත්තේ මේ ප්‍රධාන දේශපාලන ධාරාවට සම්බන්ධ වෙලා පක්ෂයකට මේ පක්ෂයකට එකතු වෙලා දේශපාලනේ ගිහිල්ලා මීට වැඩි දෙයක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා දෙයක් කරන්න ඔබට අවකාශය බොහොම පැහැදිලිව තියෙනවා මේ ඔය එක්සත් ජාතික පක්ෂෙන් ඒ කියන්නේ ලිබරල් ධනපති පැත්තෙන් රනිල් වික්‍රමසිංහ හොඳට කරනවා ඊට වඩා හොඳට කරන්න මේ ලිබරල් වාදයට බෑ ඉතින් ඊට වඩා හොඳට කරන්න මාක්ස් වාදයට යන්න ඕන ඒකෙන් නම් මාක්ස් වාදී නේ ඉතින් ලිබරල් වාදය කරනවා නේ එක්කනේ දැන් දැන් ඒක තියෙනවනේ මේ හොඳට කරගෙන යනවා මෙන්නට ඒක කරගන්න ටිකක් පොඩ්ඩක් කොන්දපණ නැහැ කියලා තමයි මිනිස්සු විචනය කරන්නේ නමුත් දැනට ඒ සාවරයන් පිළි අරගෙන තියෙනවා ඉතින් මම අපි බලනවා ඒ පාරේම ඉස්සරහට තල්ලු කළා අපි බලාපොරොත්තු වෙන දෙයටත් කිට්ටු දෙයක තැනකට යන්න පුළුවන් දෙයිද කියලා ඉතින් ඒ නිසා මම මෙතන ගිහිල්ලා UNP එකට ගියයි කියලා මේකෙන් වැඩි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ ඒ පක්ෂය යන ගමනේ ඔය තමයි කරන්න පුළුවන් විදිහ
දැන් අපි අර කතා ක්‍රමෙන් හිටියා ඔබතුමාට දැන් ඔබතුමා කියනවනේ නෑ මගේ ගමන මම සමාජවාදී කඳවුරයි මම විශ්වාස කරන්නේ මම මගේ ගමන යනවා දැන් ඔබේ අධ්‍යයනවල තියෙනවා අර කිව්වා වගේ බුදුදහම විද්‍යාව සහ මාක්ස්වාදය අතර කෙරෙන සමානකම් ගැනත් ඔබතුමා අධ්‍යයනය කරනවා දැන් ඔය ගැඹුරු අධ්‍යයනයන් කෙසේ වෙතත් ඔය විඥානවාදී අදහස් වලින් අපේ සමාජය මුදාගෙන බොහොම යථාර්ථවාදී දැක්මක් වෙත සමාජය යොමු කරන්නට මූලික වුණු කීප දෙනෙක් ගැන ඔබතුමා බොහොම ගෞරවයෙන් කතා කරන්නට කැමතියි කියලා කිව්වා. ඒ අතරින් බොහොම ප්‍රධාන චරිතයක් විදිහට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියන මතවාද අපේ මිනිස්සු සාමාන්‍ය සමාජයේ මිනිස්සු බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒතුමා අහනවා. ඒතුමාගේ කතා බහ රසවත් වින්දා බොහොම. ඔබ කැමති කව ඒතුමා ගැන කතා කරන්න ටිකක්. ඔව්. දැන් මෙහෙමයි. තමයි මේ මාක්ස්වාදී නොවන අයත් ඉන්නවා යථාවාදී. ඒ කියන්නේ රෂනල් කියන. ඒතකොට රෂනල් කියවහම ඒක විද්‍යාවේ සාමාන්‍ය විද්‍යාවේ ඥාන විභාගයේ කතාව. ඒකේ ආරම්භය එන්නේ මේ අපේ ෆොන්සේකා මැතිතුමාටත් ඉස්සෙල්ලා ඒබ්‍රහම් කෝර්. අපි ආවමත කරන්න අරක ඒබ්‍රහම් කෝර් කියලා. එයා සිංහල ජාතිකයෙක් නෙවෙයි නමුත් මේ රටේ හිටපු ඉන්දියානු ජාතිකයෙක්. ඒ කෝර් ගේ ගෝලයේ තමයි ඒ කාතකෙන් බැලුවොත් අපි ඔක්කොම යථාවාදී පිළිබඳ ගත්තොත් අපි යාගේ ගෝලිය. අතර කාලෝ ෆොන්සේකාත් ඒකට බැඳිලා මාත් එක්කත් අපි ඔක්කොමත් එකට හිටියා. බට් කාලෝ ෆොන්සේකා කාලයක් මේ මහින්ද රාජපක්ෂත් එක්ක ගනුදෙනු කරගෙන ඔළුව අවුල් කරගෙන හිටියා. ඒකත් කියන්න ඕන. දැන් ටිකක් ආපහු මේ මහවතෙන් එළියට ඇවිල්ලා යථාවාදී ආපහු ඉගෙනගෙන තියෙනවා. තෙසරයක් දෙවෙනි සැරේට. මම ඒක ගැන සන්තෝෂ වෙනවා. ඉතින් මේ ඒ අනුව ඇත්ත තමයි මේ කාල් ෆොන්සේකා ඉතා ලොකු සේවයක් කළා ජනයාට සාමාන්‍යයෙන්ම මිත්‍යාව අයින් කරන්න. ඒ කියන්නේ තර්ක ඥානයනුත් තේරුම් කරගන්න පුළුවන් දේවල් මේ අපෝක ඥානයක් අවශ්‍ය නැහැ. තර්ක ඥානයෙන්ම සත්‍යයක් නොවේ කියලා දුර්බහැර කර යුතු දේවල් නොකර තිබෙන සමාජයක් එකෙන් ගොඩ ගන්න හුඟා දෙනෙක් දැන් කටයුතු කළා. මේ ළඟදි මිය ගියා එක අපේ දොස්තර කෙනෙක් එක හිටපු ප්‍රධාන මැතිතුමෙක් එක හිටපු. ඒ වගේම රට පුරාම දැන් ඔය රෂනලිස් ඕගනයිසේෂන් කියන එක යථාවාදී අන්න නුවර කොළඹ හැම තැනම තියෙනවා. ඒකේ ඒගොල්ලෝ ලොකු සේවයක් කරනවා. එක්තරා දුරකට සාමාන්‍ය ඥානයනුත් තේරුම් ගන්න පුළුවන් බොරු දේවල් අනර්ථ දේවල් බැහැර කිරීම සඳහා ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. ඒක ඉතින් කාලෝ ඒක නිකන් ගුරු දේවයා වගේ ඉන්නවා. ඉතින් ඒක කරගෙන යන එක ඉතාම වටිනා සේවයක් සමාජයට කරනවා කියලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඔබට කෙනෙක් විවේචනය කරන්න අවශ්‍ය නම් මේ හිතරිදෙයි කියලා බලන්නේ නැහැ. ඔහුව හැබැයි තාර්කිකව බොහොම කෙලින්ම විවේචනය කරන්නත් ඔබ පසුබට වෙන්නේ නැහැ. සමහර විට මේ බොහෝ දෙනෙක් ඔබට ඔබ කියන දේවල් වටහා නොගන්නට හෝ සමහර විට රුසන්නේ නැති වෙන්නත් ඔය කෙලින් කතා කිරීම හේතුවක් වෙන්නට පුළුවන් ඇති කියලා ඔබ හිතනවාද? ඒක නම් ඉතින් සමහර විට එක පාට තරහ වෙනවා ඇති. නමුත් පස්සේ ආපහු හිතනවා ඇති ඒකත් හරි නේ කියලා. දැන් ඔය රළු වික්‍රමසිංහ මහත්තයා මාව එළියට දාලා විශ්වවිද්‍යාලයෙන් අපව විශ්වවිද්‍යාලයට අරගත්තානේ. ඒ වගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මම මගේ අම්මගෙන් ලබපු ආභාෂයක්. එයා මට කීප එකක් තමයි පුතේඹ දැනගනින් මේ බිම වාඩි වෙන්නයි. ඇත්ත කතා කරන්න කාගෙන්වත් උඹට අවසරයක් නැහැ. උඹ ඒක විදිහට කතා කරපන් කියලා. මම ඕක මගේ ඔළුවට හොඳට වැදිලා තියෙනවා. අම්මත් බොහෝ විට එයාට ප්‍රතිගාමී අදහස් දෙච්ච ගැහණු කෙනෙක්. නමුත් ඇත්ත යුත්ත කතා කරන්න කිව්වොත් ඇත්ත කතා ගන්න එක්කෙනෙක්. ඉතින් ඒ නිසා මම හැම වෙලේම ඉතින් මට ඇත්ත කියලා පේන දේ කියනවා. ඒක කිව යුතුයි. නැත්නම් ඒක අසාධාරණයක් සමාජයට කරන කියන හේතුවෙන්. ඒ නිසා තමයි මම ඇත්තයි කියලා හිතන දේ
බොරුවෙන් ඩක් පුළුවන් ඉතින් එතකොට හරි රස ගන්න ඕන. නැත්නම් ඇත්ත කියලා හිතන දේ ඇත්තයි කියලා පෙනෙන දේ තමන් ප්‍රකාශ කළ යුතුයි කියන මතය මම ඉන්නවා. ඒකදී දැන් තරහ ගියත් කවුරු හරි ගහම මට ගන්නත් උනම ඒ ළඟදිත් එක්කෙනෙක් මට ඇවිල්ලා ගැහුවා මේ ඔබ මේ හම්බයන්ටයි දෙමළුන්ට රටපාව දෙනවා කියලා මේ මේ ඔරියන්ටල් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාරවරේ. ඉතින් ඒ විතරක් ඉගෙන ගත්ත මිනිහෙක් මේ ඇවිල්ලා මේ විදිහට ගැහුවා. ඒ වගේ ඉතින් ප්‍රශ්න වෙනවා ඒ වගේ. නමුත් සත්‍ය කතා කරන්න වෙනවා. ඔබේ ජීවිතයත් වරක බොහොම අනතුරට පත් වුණා. ඊටාම දරුණු විදිහට ඔබ ඒත් කතා කරගෙන එක නැවතුනේ නැහැ. ඔව් මට වෙඩි වැදි වුණා. ඉතින් ඒ වෙඩි වැදුනේ මේ පැත්තෙන් ඇහිලා මේ පැත්තෙන් ගියා. ඒ වෙඩි ඉල්ලන අන්තිම ජනතාව වික්ත කරනවා. දැන් ජනතාව වික්ත කරනත් වැරදිම මතවාදයක ඉඳලා තමයි 88 කැරල ගැහුවේ. ඒ වෙලාවේදී ජයර් ජාවතන හරි දේ කළේ. ඒකට අපි උදව් වුණා. එයා බලේ බෙදීමට ගියා. භාෂා තුනම රාජ්‍ය භාෂා කළා. 90,000ක් මේ පුරවැසි භාවය නැතුව හිටපයට පුරවැසි භාවය දුන්නා. ඒ තාම විශිෂ්ට කාර්යයක්. ඒක කවුරු කළත් ඒක වෙනුවෙන් අපි ඉන්න වෙලාවේ ඒක මහා පාවාදීමක් කියලා තමයි ජනතාව විමුක්තුන තීන්දුව කළා. අපිට වෙඩි තියාගෙන වෙඩි තියාගෙන ගියා. ඉතින් ඒ අදහසනුත් දැන් ජනතාව තුනත් මිදිලා ඉන්නවා. බේරලා අලුත් අපි කියන දේවල් හරිය භාගයට හරි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒකත් මම සන්තෝෂයෙන් බාර ගන්න තියෙනවා. උතරද අවස්ථාවේදී වුණේ ඔහොම විදිහට තමයි අපිට ගමන යන්න සිද්ධ වුණේ. එතුමන් සම්බන්ධයෙන් දේශපාලනික කාරණත් තවත් බොහෝ කතා කරන්නට අපට තියෙනවා. එතුමගේ දේශපාලනය බොහොම සුවිශේෂී දැක්ම සුවිශේෂී. ඒ දැක්ම නිසාම ඔබතුමා කොයි විදිහටද අපෙන් වියූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සේවය දකින්නේ? දැන් මේ හැම විෂයක් සුවිශේෂීත්‍රයකටම යථාවාදී දැක්ම, ඒ කියන්නේ රෂනලිස් බෞද්ධ ධර්මයේ පැත්තකින් කියලම ඒක ඊටත් වඩා ඉහළ දෙන්නේ. සාමාන්‍යයෙන් තර්කානුකූලව බලලා නැත්තම් කාලීන දේවල් කාලීන ලෙසට පෙන්වලා යන යථාර්ථය ඇත්තටම එළියට ගන්න. ඒක සිනමාවෙන් කළේ සිනමාව යථාර්ථවාදී පසුබිමක් තුලත් කළ හැකිය. ඒකෙනුත් විශාල විශිෂ්ට කලාවක් ඇතු වෙනවයි කියන එක. හරි, අපි එතුම ගැන කතා කරමු. ලෝකේ හොඳම චිත්‍රපට 100 අතරට තේරුණු ලෝකේ සිනමාකරුවා අපේ රටේ හිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශුරින් නිර්මාණය කළ නිධානය චිත්‍රපටයේ කොටසක් නරඹමින් අපි තවත් කතා කරමු. කොහොමද බල? ආයුබෝවන්ද. මම පෙරේදාත් ඇවිල්ලා තමුන්නාන්සේ දෙතුන් දොහකට කොහෙද ගියයි කියලා කිව්වා. ඔව් මම වන්දනා ගමනක් ගියා. ඉතින් කොහොමද බල මගේ කලදසාව එහෙම? දී හාමුදුරන්ගේ පිහිටින් කියන්න වරදක් නෑ හාමුදුරනේ. අගුණයක් නැතේ කියන්නේ ගුණයක් තියෙනවා කියන එකද බල? ඔහොම ඉඳලා හොඳමයි. ඉරමුදුන් සමයමටත් කලවර වැටෙන්න ඔන්න මෙන්න වගේ අන්ධකාරයි. ගේ ඇතුළෙත් අන්ධකාරයි. පාළු කාමර අවුරුදු ගණන් පරණ කළුවර බඩමුට්ටු අහුමුලවල හිටි මළගිය සතුන් ජාත්‍යන්තරයට අපේ සිනමාව අරගෙන ගිය අපේ සිනමාකරුවා ලෝකයේ මේ වන විට ජීවතුන් අතර සිටි ප්‍රකටම එහෙම නැත්නම් සම්භාවනීයම සිනමාකරුවන් අතරින් අපට සිටියා කෙනෙක්. එතුමන් අද අපට නැහැ. ඒ නිසාමයි අපි මේ කතා බහේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන වික්‍රම බහුකරණවත් මහතා සමග කතා කළ යුතුයි කියා සිතුවේ. දැන් ඔබතුමා කියමින් සිටියා මේ යථාර්ථවාදී කතිකාවතට අපේ සිනමාව එතුමන් අරගෙන ආපු විදිහ ගැන 56 රේඛාවෙන්. ඔව් ඒක එතුමා පෙන්නවා මේ ඔය විශේෂතන් ඕනේ නැහැ චිත්‍රපටයක් හදන්න. මේ සාමාන්‍ය
හැම තැනම ගිහිල්ලා ඒක ලස්සන්ට හදන්න පුළුවන්. යථාර්ථය යථාර්ථයම තියෙනවා කියලා. යථාර්ථය ආයි හදලා ආටිෆිෂලි දාන්න ඕනේ සිනමා චිත්‍රාගාරයක කරන්නේ නැහැ කියලා. ඉතින් තාම ස්තරම් පිම්ම පැන්න අපි. ඒ පිම්ම අනිත් ඊටත් හොඳට තොරියුම් ගත්ත සාල පිරිසක් දැන් හැදෙනවා. එයාතුමාගේ ශිෂ්‍යෝ සහ ඒක හන්දා ලොකු සේවයක් එතුමා කළා ලෝකෙටම. ඉතින් ඒක සේවයක්නේ. ඒක ඉතින් අපේ අතර හිටපු විශිෂ්ටයන්ගේ කෙනෙක්. අපේ පෙරලිකාර යුගයේ කාලේ එක පාටම අපි 50 ගණන් වල බණ්ඩාරනායක මහත්තයා කරපු පෙරලිය සමගම එක්තරා යථාවාදී පෙරලියක් ආවා. මාටි වෙන්ක්‍රම සිංහල ඒ වගේ අනිත් කලා නවකතා ලියන අයත් ඒ වගේම නාට්‍යකරු ඔක්කොම පෙරලිකාරිව ඉදිරියට ආපු එක්තරා සිංහල ජනතාවගේ සිංහල ජාතිය කියන කොට්ටාසය තුළ ඇතිවෙච්ච විශාල පරයාසයක් සිද්ධ වුණා. ඒකෙන් අයිඩෙන්ටිටි එකක් ඇති වුණා. සිංහල ජාතිය සලත් කතා වෙලා තිබුණා. නමුත් ඒ ජාතිය මොකක්ද ඇත්තටම කියලා බලා ගන්න තිබුණා. තත්ත්වයන් සංගීතයෙන් කලාවෙන් හැම පැත්තෙම ඉදිරියට එන්න පුළුවන් අවධියක් කරා සිනමාවෙන් ඒ සුවිශේෂී අනන්‍යතාව සනිටුහන් කළ 56 බිහිවුණු 1956 බිහිවුණු රේඛාවර මෙතුමා කිව්වා වගේ චිත්‍රාගාරයෙන් පළමු වතාවට කැමරාවත් අරගෙන එලිමහනට ගිහිල්ලා අපේ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය දහඩිය සුවඳ හඳුනන ජීවිතය අපේ රිදී තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අවස්ථාව අපි නිදානේ ගීතයකට අවස්ථාවක් ලබා ගන්න සමාවෙන රේඛාවේ ගීතයකට අවස්ථාවක් ලබා ගන්න පෙන්නන්නේ ඉස්සෙල්ලා උඹලා කව දෙන සල්ලි පෙන්න බල කෝ කෝ හා කෝ හා හා මෙන්න මාළඟ තියෙනවා කෝ බලන්න අපෝයි සතයයිනේ මොනවා කරන්නද ඉතින් එහෙනම් ඔය ඉතරයි ඉඳලා මම ඉඳගන්න ඉල්ලා හා 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 ගාමුදිර හිට වෙනවා හොඳ බෙල්ල කඩා නැතුව ගමත් තවත් එකක්
අපේ සිනමාවට නිධානයක් බඳු වූ සිනමා කෘති ගණනාවක් තිරින කර ජාත්‍යන්තරයේ තම නම සනිටුහන් කළ ආචාර්ය රෙස්ට් ජේම්ස් පීරිස් ශ්‍රීමතානන්ට සිහිපත් කරන්නට එතුමන්ට උපහාරයක් කරපු දන්නටත් මේ වැඩසටහන තුළ අප අවස්ථාවක් උදා කරගත්තා ඒ විදිහට. දැන් ආචාර්යතුමනි, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අය ආරම්භ කළ යථාවාදී සිනමාවේ තවත් ඉස්සරහට විකාශය වෙලා එතුමන් මේ හදාදුන් සිනමාව තුළ එතුමන් බිහි කරනවන විවිධ වීරයන් තමන්ගේ ඒ ඇතරින් ඇතැම්ම දේශපාලනයටත් පිවිසෙනවා. ගාමිණී ෆොන්සේක වගේ චරිත හඳුනන්න පුළුවන් එතුමාගේ රේඛාව අර අපුදුටු චිත්‍රපටයේ වෙනත් කාර්මික ශිල්පයක විදිහට පැමිණලා තමයි එතුමන් ආවේ. දැන් එතුමන්ව මට සිහිපත් උනේ විජය කුමාරතුංගයන් ගැන ඔබතුමන් සමග යමක් කතා කරන්නට අවශ්‍යයි කියලා සිතු නිසා. මේ අපේ සිනමාවේ එදා මෙදා තුර බිහි වුණු සුපිරි තාරකාව විදිහට හඳුන්වන්නට පුළුවන් අසහාය පෞරුෂය සහිත විජය කුමාරතුංගයන් රංගන ශිල්පියෙක් විදිහට ගොඩනගාගත්තු ඒ පෞරුෂය ගැන නෙමෙයි මම ඔබතුමාත් එක්ක කතා කරන්නට සූදානම් වන්නේ. එතුමන් දේශපාලනඥයෙක් විදිහට ආරම්භ කළ ගමන ගැන. එහෙම ඒ ගමනේදී එතුමන් මිනිසුන්ගේ හදවත් දිනා ගන්නට විශේෂයෙන් දකුණේ දේශපාලනඥයන් එතෙක් කල්පනා නොකළ තරමට උතුරේ ජනතාවගේ හිත දිනා ගන්නට එතුමන්ට හැකියාව ලැබෙනවා. උතුරේ සංචාරය කරමින් එතුමන් වෙනත් මතවාදයක් අරගෙන එනවා. ඔබ දරන්නේ ඒ ජනප්‍රියවාදී තලයේ දේශපාලන මතයක් නෙවෙයි. එහෙත් ඔබ එතුමන් සමග හිට ගන්නවා එක මොහොතක එතුමන්ට සහයෝගය ලබා දෙන්නට. අප දැන් රූපරාමු කීපයකුත් දකින්න ලැහැස්ති. ඒත් ඔබ සමග සම්බන්ධ වෙන්නටත් පෙර එතුමන් උතුරේ සංචාරය කරපු අවස්ථාවේ රූපරාමු කීපයකුත් දකිමින් අපි කතා කරමු. ඔබතුමන් ඇයි මේ මොහොතේ තීරණය කළේ විජය කුමාරතුංගයට සහය ලබා දෙන්නට? මමයි අපි වෙලාවේ හැංගිලා හිටියේ. අපි තහනම් කළ තුන පක්ෂේ ඒ වෙලාවේ තමයි එක පාටම මේ 83 අපි තහනම් වෙලා ඉන්න කාලේ අපි හැංගිලා ඉන්නකොට තමයි විජය කුමාරතුංග මේ විදිහට කඩාගෙන ඇවිල්ලා අලුත් වාමාංශික පක්ෂයක් හදාලා මේ උතුරට ගිහිල්ලාම කරගෙන යන්නේ. එතකොට මම සාකච්ඡා කළා, අපි තීන්දුව කළා, මේ දැන් තමයි අපේ මොහොත. දැන් අපිට එළියට එන්න පුළුවන්. අපි විජය කුමාරතුංගත් එක්ක කතා කරලා අපි එළියට එමු. එතකොට දැන් අපිව ඊර ගෙදර තියන්න හම්බෙන්නේ නැහැ. මේ නැගිට එලා එන බලවේගයත් එක්ක අපි එකතු වෙලා කටයුතු කළොත් කියලා. ඉතින් අනුව අපිට පුළුවන් වුණා සාරත් මුත්තිට්ටුවගම එතුමා තරා සාගල්ලා වාසුදේවයි මායි අපි දෙන්නම ඉර ගෙදර මේ හැංගිලා ඉඳලා අපි එළියට ආවා. එළියට ඇවිල්ලා විජය කුමාරතුංගත් එක්ක ගිහිල්ලා බාර වුණා පොලිසියට. ඒතර පොලිසිය ඉතින් අපිව බාර අරගෙන අර සුපුරුදු පරිදි 3-4 වෙනි තට්ටුවට කරන් ගිහිල්ලා මේ අපිව ඉර ගෙදර තියාගත්ත මාසයක් විතර. නමුත් විජය කුමාරතුංගේ ත්‍රිච බලවේගය අනුව අපිව නිදහස් කළා. නිදහස් කළා අපි ඊට පස්සේ එතුමත් එක්ක එකතු වෙලා එක්සත් සමාජවාදී පෙරමුණ කියන සංවිධානය හදන්න එකතු වුණා. ඇත්තට එතුමා කලා ලෝකයේ උදාර සේවයක් කළා තිබුණත් ඊටත් වඩා දේශපාලන දැනුමක් ආවේනිකව ලබාගෙන තිබිච්ච කෙනෙක්. ඔහුට ඉතාම සියුම් විදිහට දේශපාලන විවක්ති වුණු කෙනෙක්. එතුමා මට මතකයි මාත් එක්ක යම් යන්න ඉස්සෙල්ලා අපි ඔක්කොම එකතු කරගන්න කතාවක් සාකච්ඡාවක් කළා. ඒකදී එතුමා කිව්වා ඔබතුමා ඔය සන්තිර්ණ අයිතිස් ඔය ඔක්කොම පිළිගන්නේ. ඒක අතාරින්න එපා. අපි ඒක කියන්නේ නැහැ. නමුත් දැන් අපි ඉල්ලන්නේ මේ බලය බෙදීම පමණයි. ඒකට එකඟ වෙන්න. ඕක අතාරින්න එපා කියලා කිව්වා. තේ දන්නවා මම දැන් මම මේ ඊට වඩා එහා ඉල්ලන කෙනෙක්. ඒක දෙන්න ප්‍රශ්නයක් නැහැ මට. ඔය අපි එක්කම එකතු වෙලා ඉල්ලන්නේ මොකද්ද කියලා කියමු කියලා. ඒ විදිහට කිව්වා. කියලා කොහොම හරි ඔයා ඒක එන්න මේක අස්සම් කරන්න දැන්. ඔයා මේකේ තියෙන එක නෙවෙයි ඔයාට ඕන. මම දන්නවා ඒක මටත් ඔයිට වඩා ඕන වෙන්න පුළුවන්. නමුත් අපි දෙන්නා මේක එකතු වෙමු. මොකද අනිත් අයට එක ගන්න පුළුවන් මෙච්චරයි කියලා. ඒ විදිහට ඉතාලම පැහැදිලිව
ලස්සන්ට එක පැහැදිලි කරමින් අපිට එකකට යන්න තැන හදලා දුන්නේ මෙතුමා. එතුමා හිටියානම් තව ටික කලක් අපිට විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඔව් දැන් ඒ ඔබ කියද්දි සරත් මුත්තේට්ටුවගේ මහතා ගැන කිව්වා විජය කුමාරතුංග මහතා දැන් අපි රූපරාම වල දැක්කෝ ඔසිය බේගුණසේකර මහතාත් අපි දුටුවා ඒ කිසිවෙක් මේ වන විට ඔසි තරං කරනකොට අපි ඒ වේදිකාවේදී තමයි අපිට වෙඩි තියෙන්නේ. ඔව් එහෙම ගමනක් පහු කරගෙන ඔබ ආවා අර කිව්ව වගේ මම කැමති ඇත්තටම තව ටිකක් ඔබ කියනවා නම් ඔබ කිව්ව විජය හිටියානම් ඊට වඩා විජය හිටියානම් ඇත්තටම මේ වෙනකොට මොන විදිහට ඒ අවස්ථාවේ විජය නැතු හිටියානම් මම හිතනවා සාමාන්‍ය වාමාංශික අඬුවක් ඒ වෙලාවෙත් සමහර විට කියන්නේ විප්ලවකාරී වාමාංශික ආණ්ඩුවක් නෙවෙයි පාර්ලිමේන්තු වාමාංශික ආණ්ඩුවක් හදා ගැනීමට ඉඩකඩක් තිබුණා කියලා මම විශ්වාස කරන ඒ අවස්ථාවේ ඌ හිටියා. තවත් අපි රූපරාමු කීපයක් ඔය යාපනයේ සාකච්ඡා පවත්වන රූපරාමු ඔබ මේවට සම්බන්ධ වෙන්නේ නැහැ මේ මම ඔය අපිට අපි එකතු වෙන්නේ ඉස්සර එයාගේ පක්ෂය සහ දේශපාලනය ගොඩනගා ගන්න කාලේ තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ තමයි අපි එයාගෙන් උදව් අරගෙන එළියට ආවේ. ඔය වයනකොට අපි ඇංගිලා හිටකව යමක් කරන්නට ඕනෑකම තිබුණු ඇත්තටම හදවතින්ම යමක් කරන්නට උත්සාහ කළ මිනිසුන් කිහිපයක් කී දෙනෙක් අපි අහිමි කරගෙන තියෙනවාද දැන් එහෙම කතා බහක ඉන්න අතරේ නැවත වතාවක් අපි ඔබතුමාගේ දේශපාලන මතවාදයන් ගැන කතා කරනදී ඔබතුමා කිව්වේ මේක අපිට එතුමා හිටියානම් විජය කුමාරතුංගයන් හිටියානම් සමහර විට සමාජවාදී ආණ්ඩුවක් ඇති වෙන්න පුළුවන් විප්ලවයකින් නෙවෙයි සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි පාර්ලිමේන්තුව තුළ ඇතිවන්නා වූ නැත්නම් ඡන්ද ක්‍රමයකින් ඇතිවන ආණ්ඩුව ඔබතුමා තවමත් සමාජවාදයේ පිළිබඳව සමාජවාදී දැක්මක බොහොම තදින් එල්බගෙන හිටිනවා. හැබැයි බොහෝ දෙනෙක් අහන කතාව තමයි දැන් මේ වළංගුද ලෝකයේ මේක බිඳ වැටිලා තියෙනවා නේද කොතනද දැන් අපිට ප්‍රායෝගිකව මේ දකින්න ලැබෙන්නේ මේක ඉස්සරහට ආයෙමත් මේ තත්ත්වය ඇති වෙයිද? ඔව් දැන් බැලුවොත් එහෙම දැන් ප්‍රධානම රට අපි ගමු ඇමරිකාවේ. ඇමරිකාවේ දැන් බලය අරන් ඉන්නේ එක්තරා විදිහකට ෆැෂිස් ආකාරයේ අදහස් තියෙන එක්කෙනෙක්. එයා මේ මුස්ලිම් විරෝධී අරම ආගම්වක පහන ගහන දැඩි මතධාරී දක්ෂිණාංශිකයෙක්. එතකොට එතන ඉන්නවා දැන් ඇහිලා බර්නි සොන්ඩර්ස් කියලා ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයෙක්. කවදාවත් ඇමරිකාවේ නොසිතූ විදිහට ප්‍රධාන ධාරාවේම මාක්ස්වාදය කතා කරන වාමාංශික ඉතාම පැහැදිලි නායකෙක් ජනතාව පාරට ගන්න පුළුවන්. දැන් පාරේ වීදියේ සටන් කරලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්න හදන වැරදි දේවල් නවත්තනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඒ තරම් බලයක් තියෙනවා. ඡන්දේ දිනුවේ මෙයා. නමුත් එයා පෙන්ෂන් එක කපන්න හදනකොට වයසකාගේ මොකක් හරි වැරදි වැඩක් කරනකොට රට පුරාම විශාල බලවේගයක් ඇදලා පාරට බහැලා ඒක නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ ඒතොර මාක්ස්වාදී ජයග්‍රහණයක් තියෙනවා ඇමරිකාවේ. ඒ වගේම තමයි එංගලන්තේ ගියොත්. ඒතොරට එතනත් ඉන්න ලේබර් පක්ෂේ නායකයා අද ඒ වගේම ශක්තිමත් මාක්ස්වාදී අදහස් ඉදිරිපත් කරන කෙනෙක් බවට යප් කියා කියන්නේ නැහැ මාක්ස්වාදී කියලා. නමුත් මාක්ස් කියපු අදහස්ම තමයි කෝබින් ඉදිරිපත් කරන්නේ. තොර මේ විදිහට ප්‍රංශේ ඔය හැම රටකම දේශපාලන සාකච්ඡාව මාක්ස්වාදී තලයට ගෙනල්ලා තියෙනවා. දැන් විශාල වශයෙන් ඉස්සර තියෙන කවුමුළු වල පොඩා කණ්ඩායම් ඇටියට අපි එංගලන්තේ ඉන්නකොට ඒක මේ ලේබර් පක්ෂය ඇතුලේ හැංගිලා තියෙන සාකච්ඡාවක්. අද ඒවා එළියට ආපු තත්ත්වයන්ට. එතකොට ඒ වගේම දක්ෂිණාංශිකත් තියෙනවා. දක්ෂිණාංශත් එක්ක හැප්පෙන්නේ කවුද?
මේ අලුත් නව මාක්ස්වාදී ධාරාවේ ප්‍රඥාවන්තය පිරිසක් තමයි හැපිලා තියෙන ඉතින් සමාජවාදී පස්සට ගිහිලා නැහැ පස්සට ගිහිලා නැහැ හැබැයි විප්ලවයකින් කරන සමාජවාදී ආණ්ඩු පිහිටවීමක් මේ මොහොත වන විට ප්‍රායෝගිකයිද විප්ලවය කියන්නේ මොකද්ද කියලා බලමු විප්ලවය කියන්නේ තාම පෙරහැරුම් පෙරලියක් ඒ පෙරහැරුම් පෙරලියක් විප්ලවයකින් වෙන්නත් පුළුවන් ඡන්දකින් වෙන්න පුළුවන් කවුද හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හිටපු ඒ මහා සාහසික ප්‍රතාප පුජ්‍යලයව පෙරලන්න පුළුවන් වෙයි කියලා ඡන්දේ ඒක විප්ලවයක් නේ ඒක විශාල බිඳවැටීමක් ඇති කරලා තියෙනවා ඉතින් මේ රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා තියෙන විප්ලවයකින් ඒ අදහසින් ගත්තොත් විප්ලවයක් කියන්නේ වෙනසක් ඔව් විශාල දැඩි දැඩි වෙනසක් දැඩි දෙදරා යන වෙනසක් නෑ ඒ සිදුවෙන ආකාරය වෙනස් ස්වරූපයක් ගන්නට පුළුවන් කාලයට සාපේක්ෂව අපි නැවතත් එමු අපේ රටට අපි ඔබේ ඔබ කියන්නේ අප හඳුන්වා දීමේදීම සටහන් කළා වගේ විශිෂ්ට බුද්ධිමතෙක් ඔබේ බුද්ධියෙන් අපි තවත් බොහෝ දේවල් මේ සමාජයට අපේ රටට ලබා ගත යුතුයි. ඔබ බොහෝ දේවල් පිළිබඳව ඔබටම අනන්‍ය මතවාදයක් දරනවා. ඔබ කියනවා අපි ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි දියුණු කර ගැනීමේ තියෙන අවශ්‍යතාව. හැබැයි ඔබ ස්වදේශී ස්වභාෂාවෙන් ඉගෙන ගැනීම අගය කරනවා. මා ඔබ කියවා තියෙන ආකාරයට. ඒත් අප සමාජයක් විදිහට ස්වභාෂාවෙන් ඉගෙන ගන්නට පටන් ගත්තාම එහෙමත් නැත්නම් සිංහල භාෂාව රාජභාෂාව බවට පත් කරගත්තට පස්සේ අප කලේ ජාතියක් විදිහට ඉංග්‍රීසි භාෂාව හැදෑරීම බොහොම පස්සට දාගත්තා. එයින් අපිට ලොකු දැනුමක් මගහැරුණා ලෝකේ. අප එතනින් අපේ මේ සංවර්ධන ක්‍රියාවලියට ඒක ලොකු බාධාවක් වෙන්නට ඇති. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? ඇත්තටම මම හිතන්නේ ඒක තමයි අද රට අපේ රටේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි ඉංග්‍රීසිය අත්හැරීම. අපිත් පොඩි කාලේ සමහර වෙලාවට හිතුවා අපි ඉංග්‍රීසි මොකටද සිංහල ලෝකෙටම පුළුවන් අපි උගන්වන්න කියලා වගේ අදහසක්. නමුත් මේ භාෂා තුනම අපි රට පිළිගන්න රාජ්‍ය භාෂා කිරීම තමයි යාජවදන කළේ ඒක තාම නිවැරදි දෙයක්. මම ජයජාවදන මාතෘත්වයත් එක්ක කතා කරන වෙලාවේදී මම කිව්වා අපේ විශ්වවිද්‍යාලවලින් පිට වෙන්නේ ඒ කාලේ 6000යි. ඒ 6000ම ඉංග්‍රීසි දැනගෙන හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න ලියන්න දැනගෙන එළියට එනවා නම් කොච්චර වාසිද? ඒතකොට මේ අපේ ජාතික ප්‍රශ්නෙටත් ඒක වාසියක් තියෙනවා රටටත් වාසියක් වෙනවා කියලා. දැන් මේ මෑතදීත් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා අපේ හැම ගමකම ඉන්නවා ඉංග්‍රීසි දන්න එක්කෙනෙක්. එයාට සම්පතක් දුන්නොත් ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට ඉංග්‍රීසි උගන්වයි. දැන් මේ ඉංග්‍රීසි තියෙනවා නම් අපි වගේ රටකට ඉන්වෙස්ටර්ස්ලාත් එන්න කැමතියි. මොකද ඒ අලුත් භාණ්ඩ සහ වැඩ කරන තියෙන ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් පොඩ්ඩක් හරි දන්නවා නම් තමයි පහසු වෙන්නේ වැඩ කරන්න. ඉතින් ඒක නිසා මේක කරගන්න ඕනේ කියලා. දැන් මම දැක්කා මේ ආණ්ඩුව වර්ල් බැංක් එකකින් ලෝන් එකක් කරන් තියෙනවා ඉංග්‍රීසි උගන්වන්නත් වියදම් කරන්න. ඉතින් මම ඒකට සන්තෝෂ වුණා මේ මම ඇමතිවරු කීප දෙනෙකුටත් කියාගෙන ගියා මේ ඉංග්‍රීසි තියෙනවා රටේ තියෙනවා ඉංග්‍රීසි එක තව පල්ලෙහාට ගෙනල්ලා මිනිසුන්ට කියන්නොත් පිටරට ගිහිල්ලා රස්සා කරන්න මිනිහටත් කැමති ආයෝජකව මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න මිනිහටත් කැමති. දැන් බංගලාදේශය එතකොට මැලේෂියාව ඒගොල්ලෝ ඔක්කොම ඉංග්‍රීසි භාෂාව පූර්ණව දාලා ප්‍රායෝගිකව ඉස්සරහට එන්න ලැබීමෙන් ඒගොල්ලන්ට ලොකු ජයග්‍රහණයක් ලැබුණා. මොකද මේ භාෂාව ලෝක භාෂාවක් එකද නවත්තන්න බෑ. ඉංග්‍රීසි තමයි ලෝක භාෂාව. ඒක දැන් එංගලන්තෙන් එංගලන්ත කාර්යෝ ප්‍රංශයෙන් ඉවත් උනායි මේ යුරෝපයෙන් ඉවත් උනායි කියලා එංගලන්තේ භාෂාව නැති උනේ නෑ. ඒක යුරෝපේ භාෂාව වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තුල අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසිය තුලින් පුළුවන් ඇත්තටම සිංහල ඉතිහාසයක් දැනගන්න. මොකද ඔයා මේ මෙතන දාගෙන තියෙන විකිපීඩියා. විකිපීඩියාවේ තියෙන හැම එකේම. මේ මං ගැන දාලා තියෙන එකක් මෙතන තියෙනවා. එතකොට අපි ඒකට යන්න නම් කොහොමද අපි ඉංග්‍රීසි ටිකක් හරි දැනගත්තොත් හොඳයි. අපේ ස්කූල් යුනිවර්සිටියෙන් එන හැම ළමයාම ඉංග්‍රීසි කතා කරගෙන ඉදිරියට එනවා නම් ඉතාම ලොකු ජයග්‍රහණයක් අපිට කරන්න පුළුවන්. යෝජනාවක් විදිහට මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවට පත් කරන්නට ඔබතුමාට තියෙනවද යෝජනා? මේමයි මම කියන්නේ අපි ලොකුවට මේ
මේ පාඨශාල නෙමෙයි හැම ගමකම ඉන්නවා ඉංග්‍රීසි දන්න අය. ඒගොල්ලෝ ගෙදරත් සමහර කතා කරන අය ඉන්නවා. හැම ගමකම දැත පිටියට වුණත් ඉංග්‍රීසි. ඉතින් ඉංග්‍රීසි ටීචර්ස්ලා ඉන්නවා ඉංග්‍රීසි. එතකොට ඒගොල්ලන්ට අපි අවස්ථාවක් ලබා දුන්නොත් ගමේ කට්ටිය එකතු කරලා ඉංග්‍රීසි උගන්වන්න. වර්කින් නොලෙජ් අර ලොකෝට නෙමෙයි. මොකද දැන් 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 අපේ අතේ තියෙන සෙල් ෆෝන් එකෙත් ඉංග්‍රීසිනේ තියෙන්නේ. ඉතින් දැන් හැමෝම ඉංග්‍රීසි ටිකක් හරි දන්නවා. දැන් අර පැලට යන උද්දට යන එක්කෙනත් ඉස්සලා කියලා ස්ටොප් කියලා මොකක් හරි කියලා මගේ කැම පාර්සල් එක වණ්ඩ උඩට කියලා ඒවා මම පොඩි පොඩි ඉංග්‍රීසි වචන වලින් තමයි ඔක්කොම කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි භාෂාව තැනකට පුතා ප්‍රමාණයකට හැම කෙනෙකුටම ගන්නන්න හැම ගමකම පුළුවන් අයත් ඉන්නවා. ඒගොල්ලන් උනන්දු කළා හරි ගැස්සුවොත් මේක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉංග්‍රීසිය විතරක් නෙමෙයි ඔබතුමා කියන විදිහට අපි තාක්ෂණය මේ දියුණු තාක්ෂණයත් අපි භාවිත කරන්නේ හරි දිලිඳු විදිහට. ඇයි එහෙම කියන්නේ? ඒක හරි. ඉතින් ඒ දිලිඳු විදිහට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ එක්තරා විදිහකට ඒක ඉංග්‍රීසියෙන් දැනගන්න බැරි වෙච්ච නිසා අපිට ඒක භාවිතා කිරීම පිළිබඳ ක්‍රමය කියා දෙන්න ඕන නම් ඒ ක්‍රම ශිල්පයස් මා ඒක තියෙනවා නම් ඒක වැඩ කරගන්න. දැන් ඇත්තටම ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙන කොටත් ජොබ් මාකට් එකේ ඒගොල්ල මිනිස්සු උඩ ඉහළට යනවා. එච්චර දැන් දැන් අද ගත්තොත් වුණත් අද වුණත් පරිධාරයෙන් ඉන්නවා 20,000ක් කොහෙද තාම රස්සාවන්නේ. දැන් ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් හරි දැනුම තියලා පාත් වෙන ළමයි කෙනෙක්වත් වැඩ නැතුව ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට ජොබ් තියෙනවා. ඒක කොහොමද? ඒක මේ රටේ සිංහල රටක්. ඉතින් සිංහල දන්නවා ළමයි. නමුත් ඒ ළමයින්ට ජොබ්ස් නැහැ. ඒ මොකද අද අධ්‍යාපනයේ උනත් ඉල්ලා සිටින්නේ ඉංග්‍රීසියෙන් වැඩ කරන අයගෙන් තමයි ඉල්ලන්නේ. මොකද ජොබ්ස් ලෝකෙම දැන් පැතිරෙන්නේ ක්‍රමවේද කියා දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම මේ විදිහට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. උගන්වන්නට උත්සාහ කරනවා නම් රජෙන් හෝ යම්කිසි විදියකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් එය බොහොම හොඳයි. හැබැයි එතුමන් ප්‍රකට විද්වතෙක් කියන නිසාම ඔබටත් සිදු වෙනවා. ඔබට එතන හිස්තැනක් තියෙනවා නම් පෞද්ගලිකව කරල්ලක් ගහන්න මේක කරන්න උත්සාහ කරන්න. මේක අවශ්‍යයි. ඒ නිසයි කියන්නේ. කොහොම වුණත් දැන් ඔබතුමා මේ අපේ රැකියාවල පළ ගැනත් කතා කළානේ. ඔබ එක තැනක කියා තියෙනවා අප ඉතාම ඉහළ පෙළේ ඉංජිනේරුවන් බිහි කරනවා. හැබැයි ඔවුන් ඊට පස්සේ ඊට රටකට ගිහලා පදිංචිලා තමන්ගේ සේවය එයාට ලබා දෙනවා. හැබැයි අපි ඊට පහළ තව ස්තර ගණනාවක් තියෙනවානේ. වෘත්තිමය අධ්‍යාපනය අපේ රටේ බොහොම පැවතුනේ බොහොම දුප්පත් විදිහට. ඒ කියන්නේ ඒක හරියට කළමනාකරණය වුණේ නැහැ. ඒ ගැන කතා කළොත් ඔව් ඒක තමයි. ඒක මම ලොකු අවුරුදු 10ක් 30 විතර මම මේ ගැන කියලා තියෙනවා. නමුත් ඒ අධ්‍යාපනය එන්න එන්න හොඳ වෙලා තියෙනවා. දැන් ගොඩක් අය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු අංශයට යන්න බැරි වුණොත් අර ඊළඟට ටෙක්නිකල් කොලෙජ් එකට ගිහිල්ලා ටෙක්නීෂියන් කෙනෙක් හැටියට සමත් වෙන්න යනවා. ඒගොල්ලෝ දන්නවා ඒකෙන් ටික දුරයි තියෙන ඉංජිනේරුවා කියන එකට. ඒ නිසා ඒ ටෙක්නිකල් එඩ්යුකේෂන් ටෙක්නිකල් කොලෙජස් ඔක්කොම දැන් පණ ගැන්විලා තියෙනවා. ඒවා වෙනදට වඩා හොඳට වැඩ කරගෙන යනවා. ඒක දියුණු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒක කරගෙන යයි. හොඳයි. තවත් එවන් බොහෝ දෑ එතුමන් සමග කතා බහ කරමු. නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රම බාහු කරුණාරත්න මහතායි අද දවසේ සංවාදයේ ආරාධිතයා. විවරණ අනතුරක් මනගැහෙමු.